අපට අධිරාජ්‍යවාදී අවුරුදු 450ක පාලනයෙන් පිටවෙන්න පුළුවන් වුණේ සූර්යමල් ව්‍යාපාරයෙන් පටන් ගත්ත ලංකා සම සමාජ පක්ෂය බිහි වෙලා. ඒ පක්ෂය බිහි වෙනකොට ආචාර්ය එන්.එම්. පෙරේරා සහෝදරයාගේ නායකත්වයෙන් කල්විනාඩි සිල්වා, ෆිලිප් ගුණවර්ධන, දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ, ලෙස්ලි ගුණවර්ධන වැනි අය ප්‍රධානත්වයෙන් බ්‍රිතාන්‍ය පාලනයෙන් අපේ රට අංග සම්පූර්ණ නිදහස ලබා ගැනීමට සටන ගෙනිච්චා. ඒක තුළින් අපේ රටේ ඉතිහාසයේ ප්‍රථම වරට ජනතාවට ස්වෛරීභාවය ලබා දුන්නා. මේ ආකාරයට ජනතා බලය ඉදිරියට ගෙන යාමට ක්‍රියා කළා වාගේම අප රට තුළ දේශීය ආර්ථිකයක් ගොඩනැගුවා. මේ අතර එක්සත් වාමාංශික පෙරමුණේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් අද පස්වරුවේ එන්.එම්. පෙරේරා පිළිරුව අභියසදී ගුණසමර උත්සවයක් පැවැත්වුණා. එන්.එම්. පෙරේරා මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම මෙහිදී සිදු කෙරුණා. ආචාර්ය එන්.එම්. පෙරේරා සහෝදරයා අපෙන් වෙන් වී අවුරුදු 40ක් ගිය මේ මොහොතේ එතුමා සමරන්නේ එතුමාගේ ප්‍රතිපත්තිවල අදටත් තිබෙන වළංගුතාවයද මතක් කරමි. ආර්ථික ප්‍රතිපත්ති, ඒ වගේම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව එතුමා අපිට කියපු දේවල්, රටට කියපු දේවල් අද සත්‍ය වෙලා තිබෙනවා. විශේෂයෙන්ම විධායක ජනාධිපති ක්‍රමයේ ආදීනව පිළිබඳව එතුමා කියපු දේ ඔප්පු වෙලා තිබෙනවා. ඒ නිසා මේ තත්ත්වයෙන් ගොඩෙන්ඩ එන්.එම්. සහෝදරයාගේ ඒ පෙන්වා වූ දර්ශනය අද වැදගත්. ඒ නිසා තමයි අද අපිත් සමරන්නේ. ඒ වගේම අද අපි විතරක් නෙවෙයි ලංකාවේ පැවැත්වෙන හැම බුද්ධිමතුන්ගේ සාකච්ඡාවකදීම සම්මන්ත්‍රණය කළ හැම එකේ එන්.එම්. සහෝදරයාගේ නම කියවෙන්නේ ඒ නිසයි. ඒ දර්ශනය අවශ්‍යයි අප රට නැවත ගොඩගන්නට නම්.